ආයුබෝවන් පොතක පතක විස්තර දැන ගැනීමට පොතපත YouTube නාලිකාව සමග එකතු වෙන ඔබව ඉතාම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න සුපුරුදු පරිදි තවත් වටිනා කෘතියක තොරතුරු ඔයාලා එක්ක බෙදා හදා ගන්නයි මේ සූදානම. ඉතින් මුලින්ම මතක් කරලා ඉන්නම් ඔයා තවමත් අපේ පොතපත YouTube නාලිකාව subscribe කරලා නැතිනම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. හරි අද අපි කතා කරමු සිංහල සාහිත්‍යයට දායාද වූ තවත් වටිනා කෘතියක් වන මඩොල් දුව නම් කෘතිය පිළිබඳව. මඩොල් දුව කෘතිය රචනා වෙන්නේ ප්‍රවීණ ගත්කතුවර මාටින් වික්‍රමසිංහයන් අතින් වර්ෂ 1947 දී. මාටින් වික්‍රමසිංහයන්ගේ කෘතියක් වන ගම්පෙරළිය කෘතිය පිළිබඳව මා මීට පෙර වීඩියෝ එකක් ගෙනවිත් තිබෙන බවත් මෙහිදී සඳහන් කරන්න ඕන. මඩොල් දුව කෘතිය ගත්තම එහි ප්‍රධාන චරිත වන්නේ උපාලි ගිනිවැල්ලේ හා ජින්නා නම් චරිත දෙක. මෙයින් උපාලි ගිනිවැල්ලේ කියලා කියන්නේ ගමේ තර්මක දඩබ්බර තරුණයෙකු වශයෙන් ප්‍රසිද්ධිය ලැබපු ගමේ කොල්ලන් රංචුවේ නායකයා. ඔහුගේ මව මියගොස් සිටි නිසා පියා වෙනත් විවාහයක් කරගෙන තිබුණා. ජින්නා කියන්නේ ඔවුන්ගේ නිවසේ මෙහෙකාරකමට සිටි කොළු ගැටයා වශයෙන් තමයි හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් මේ දෙදෙනා හුදකලා දූපතක් වන මඩොල් දුවේ පදිංචියට ගිහිල්ලා එම දූපත සරුස්සාර වගාබිම බවට සංවර්ධනය කරන ආකාරයත් ගම්මුන්ගේ කටකතා වලට අනුව සර්ප විමානයක් සහ හොල්මන් සහිත දූපතක් වන මඩොල් දුව පිළිබඳව තිබූ එම කටකතා බොරුවක් බවට පත් කරන ආකාරයත් ඉතාම රසවත්ව ලොකු කුඩා කාටත් කියවා රසවිඳිය හැකි සරල භාෂාවෙන් මඩොල් දුව කෘතිය රචනා කරලා තියෙනවා. ඒ වගේම වර්ෂ 1890 සහ ආසන්න කාලවලදී රට සමාජයේ සහ සංස්කෘතිය පිළිබඳව මනා අවබෝධයක් මෙම කෘතිය කියවීම මගින් ලබා ගන්න පුළුවන්. ඉතාම ඉක්මනින් ජනප්‍රියත්වයට පත් වූ මඩොල් දුව කෘතිය මුලින්ම ඉංග්‍රීසි භාෂාවටත් ඉන්පසු දෙමළ, ජපන්, චීන, රුසියන්, ලන්දේසි, රොමේනියානු සහ බල්ගේරියානු යන භාෂාවලටත් පරිවර්තනය කර තිබෙනවා. මාටින් වික්‍රමසිංහයන්ගේ කෘති අතරින් ඉහළම ජනප්‍රියත්වයට පත් වූ එක් කෘතියක් වන මෙය 1976 වර්ෂයේදී සිනමාවට නැගීම සිදුවෙනවා. ඒ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අතින්. ඒ වගේම පසුව මෙම කෘතිය ඇසුරෙන් ටෙලිනාට්‍යයද නිපදවීම සිද්ධ වෙනවා. ඉතින් ඔන්න අද අපි කතා කළේ මඩොල් දුව කෘතිය ගැන. තවත් මේ වගේ කෘතියක තොරතුරු සමගින් හමුවමු. ජය වේවා ඔබට.